ීවිතය ගතකරද්දී පින්ංවතුනි අනපේක්සිත ආරංචි එකපාර අහණ්ඩ ලැබෙනවා අනපේක්සිත සිදුවිම්මනට එකපාර මුහුණ දෙන්ට සිද්ධ වෙනවා. තමන් කිසිසේ හිතුවවත් පැතිවත් නැතිදය මේ ඊළඟ තප්පරී සිද්ධ වෙනවා. හුදට සන්තෝසින් ඉද්දී දුක්්බර ආරංචි අහණඩ වෙනවා දුකසේ ඉද්දී සමහල්ලාවට සතුට උපදිනේවත් ඉඳ හිට සිද්ධ වෙනවා. ජීවිත මෙහම එක. බුදුරජාණන් වහන්සකි ළඟ එදා පසේ නදී කෝසල්ල මහා රජ්ජුරුව ඇවිත් භාගෙතු හසිතික යම්පිණින් සඳර කතාව දහන් කතාවක් කළා. රජුරු බොහෝ මාසාාවෙන් සම්මා සම්බුදුරජාණන් වහසිතික කතා කරනවාන කියලා සැනසිල්ලේ දහම් කතාවක ඒ දහම් කතාව පටන්ගෙන බොහෝම පුංචි වෙලාමයි රජරුවන්ට පේනු විදිහට ඇවිල රාජපුරුසේ හිට ගැත්තා යංකිසි ආරංචියයක් යන් කිසි පණිවිඩය රජුදන්නේ මේමකක්ද පණිවිඩි රජුගේ දහම් කතාවට බුදුරජන් වහසතික කරන පිළිසඳර කතාවට මේක යම්බාධාවක් වනා ර ාිතුනාහසකින් අවසර එරග අර රාජපුරෂයගේ පැත්ත්‍ර හැර ලැහවා මොකෝ ඒ රාජපුරුසිය රජුට ලංවෙේ ලකේෙනවා මල්ලිකා දේවී දේව කාල කතා ප්‍රේ රජතුමනී අපගේ ප්‍රයාාදර මල්ලිකා මහා බිසව් කලුරිය කළා ඇමියගියා රජුගේ කණටරහන්න ලැබුණ ආරංචි ජ අගර මහේසිකාව රජුට සෙනහස දක්වොපු කිෙනා රජුගේ විශ්වාස කටයුතු ස්ත්‍රියාව දුකේදී දුකබෙදාගත්ත සැපේදී සැප බෙදාගත් දුක සැප දෙකේදම ළඟ හිටපුගෙනා කාලක්‍රිය කරලා හරියට පසේනදී කෝසල රජ්ජරුවන්ට සුන්දර එලිය අද්දීපු පහනන් නිවිලලු මල්ලිකාදේ විකාල කතා ල්ලි බිසූ මි පරලුව ගයාා කියන මේ වචනී රජරුවන්ට අහන්ට ලැබෙනකොටම. ලොතුර සම්මා සම්බුදු රජාන් වහසගේ ඉස්සර හවාඩීල හිටි. හැබැයි භාගිතුන සිස්සර ඉන්නේ කනිික අමතකුණා. ඒවන් උත්ති රාජා පසී නදී කෝසලෝ. ඒ පසේ නදී කෝසලය කියන මහා රාජයට ඔය වචනය හෙද්දී. දුක්කී ගොඩා දුක හටගත්තා. දුම් මනු හිත නොසතුටනා. පත්තක්හන්ඳුව තමන්ගේ කඳ සරීරය බර වුණා තමන්ගේ සිරුරේ මහා බරක් හටගත්තා අදහ මුොකෝ මුණ යට පැතට හැරවුණා පජ්ජහා යන්තූ ඔහේ කල්පනාවක්කා මොකක්ද මේ මට වනේ මොකදද මේ මට වුණේ පජ්ජායන්තෝ කියලා කියන්නේ මේ මොකදද මේ මට වුණේ ඇයි මේ මට වුුණේ කෙලා මනිසුන් හිත්තල හටරගෙන හිම වැටහහිම් රහිත වුණා අප අපටි බහනු දිසා වැට හින්නැඇතු කිය මං මොකද ඟට කරන්න ඕන. ම මොකක්ද ගන්න ඕන තීරණේ. ඒ කෝමමටික රජුරට ඇහුණක්. බුදුරජාන්වහසක ඉස්සරහ දුකසි ඇස්වල කඳුලු පුරෝගන ඔලු විමට පාත්කරගෙන දැ රජුරු ඉන්නෝ. හිටිය මහාකාරුණික සම්මා සම්බුදුරජාන් වහසික කළඟ. හිටියේ සැසිලි දායකන් ොහසසි ළඟ හිටියේ ශාන්ති දායකන් නොහන්ස ළඟ හිටිය මේ ලෝකයට අමා නිවන කියන සැනසිල්ල දම් දෙන අමත දායකයන් නොහන්සේ ළඟ. බුදුරජාන් වහන්සේ රජරුවන්ට කතා කළා අර දුකසේ සිරුර පොහත් කරගෙන මහුණ යටට හරවගෙන මොනවදමන් කරන්නේ කියලා හිතාගන්නු බැරුව ඉන්න රජරුවන්ට දැන් බුදුබනක් අහන්ට ලැබෙනවා. ඉතාම අනුකම්පස් වොරෙහි. බදුරජාණන්හන්ේ රජරුවන්ට ප්‍රදාාල පංචිමානි මහරාජ අලබ්බනී යානි ටානානී පින්වත් මහරජුනී මේ ලෝකයේ තියෙනවා නොලැබිය හැකි කාරණා පහත් සමනයනවා ශ්‍රමණයකුටුවන් නොලැබිය හැකි. බ්‍රාහ්මනයනවා බ්‍රහ්මණයකුටත් නොලැබිය හැකි දේවනවා දෙවියකුටවත් නොලැබිය හැකි මාරයනවා මාරයකුටත් නොලබිය හැකි බ්‍රහ් මුණවා බ්‍රහ්මෙකුටන් නොලැබිය හැකි කේනැචිවා ලෝකස්මින්. කිසිම්ම කෙනෙකුටට මේ ලෝකයේ නොලැබියහැකි කාරණා පහක්තිේනවා. කතමේහි පංච මොනෝද මහරයුතුමනිි මේ පහ. ජරාදම්මන් මාජීරතීතිී අලබ්බනීයන්ටානන්. මහරජුතුමන නාකිවෙන දේවල් වයසට යන දේවල් වයසටයන්ටපා දිරන්ටිපා නාකිවෙන්ටපා කියලා ලබන්ඩ බෑමේ ලෝකෙ කාඩවත්. කිසිම බලවේගකට කිසිම හැකියාවකට ඒක නවත් අඩු බෑ වයිසට යනදී වයිසට යනවා එය නවත්වීවා කියන එක නොලබිය හැකි කරුණකි බ්‍යාදී ධම්මම්මා ්‍යාධිහිතිී යලබනීයන්ටානන් ලෙඩවෙන දේවල් ලෙඩ නොවේවා කියන කරුණ මහරජතුමනි නොලැබිය හැ ලඩවක ලෙඩවෙන. ලෙඩවීම රෝගී බවට පත්වීම ව්‍යාදියට පත්වීම කෙල කියන්නේ. එක ජීවිත උරුමය. එක තමුන්ටත් එහෙමයි අනිත් අයටත් එහෙමයි. තමන් කොච්ච රාදරය කරන කෙනවනත් ලෙඩ දුකලට පත්තයතින් ෙඩවෙනවා. එසේ නොවේවා කියන්න පැතුම හිස් පැතුමක් විතරයි. එක ලබන්න බෑ. මරණ දම්මම්මා මීයතීති අලබබනීයන් ටානන්. මරණයට පත්වන දේ මැරෙන්ඩිපාගෙන කරුණ. මහරතුම න නොල බෙහැක කරන. මේ පරලු යනවා. තමනුම්ම පරලු යනවා තමන්ක් කාදරෙන් ඉන්නෑ මේ පරලු යනවා. කෝටි කෝටි වාරයක් පැතුවත්. අනේ පා නේ පා කියලා. ඒ මේ පරලු යෙ කෙනා මිය පරලු නොයවා කියන එක කොහොම ලබන්ඩද ලබන්ඩ පැර එක. අලබබනීටන නස්සන දම්මම නස්තීති මහරාජ අලබනීයන්ටන මහරයිතුම නී නැසෙන දේවල් නොනැසේවා කියන කාරණේ නොලැබිය හැකි කරුණක්. ලැබූ ඇස් නැසෙනවා කන් නැසෙනවා නාසේ දිවකය මනස නැසෙනවා කොහි නවත්තන්ටද. පරිහරණය කරන අජීවී දේවල් ටික නැසෙනවා. තමන් වට ඉන්න සජීවී පිරිස නැසෙනවා. කොහොම නවත්තන්ටද. අලබ්බ නීටාන. කයදම්මමා කියී තීති යලබෙනයන් ටානන් මහරයතුම ගෙවී යන ආයුෂය ගෙවෙන්ට පා කියන එක නොලැබිය හැකි කරුණ ගවි ගෙවි ගෙවියනවා. ගත වෙන හැම්ම නිමේසේකම ආයුප්‍රමාණ ගෙවෙනවා. එක එක් අරගෙනල්ලති එකේ කාශය අපි දන්නේ නේ. තව කොච්චරපිට ඉතුරල්ලති නොද කියලා. අපි ගොඩා ගෙවා දෙෙන්මා. අවුරුදු විසිගණන් තිස්ගනන් හතලස්ගනන්. වැඩි හිටියෝ ඊටත් වඩා මේක ආවිස ගෙවෙල දැම්ම. ගෙවිච්චායසාය ලැබෙන්නේ. ඉස්සරහට තව කොච්චර කාාවිස තියෙනවද දන්නේ තියෙන චුට්ට පවා ගෙවෙනවා. ගෙවි 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 ගෙවියනො. ඕක ඔසේ නොවේවා කියන එක මේ ලෝකෙ කිසි කෙනෙකුට ලබන්ට බෑ බලන්ට මේ අහඩ ලැබුණු දේවල්. මල්ලිකා දේවි මිය පරලෝ ගියා කියන කාරණයට හිත දුකට පත් වෙල ඉන්න රජරුවන්ට. ගම්බීර බ්‍රහමස්ුරයිෙන් බුදුරජාණන් වහසේ දේශනා කරනවා මහර තුමනී ලබන්්ඩ බෙරිකාරණ. රජරන් හිතඇතුරට මේ කරුණු ගිය. රජරගේ හිස යාන්සං හිතු වුණා. මහාකාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සගේ. ඒ කරුණාබර මුව මඩල්ල දෙදිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහස එතකොට වදාලා නැසෝචනාය නැ පරිදේවනාය. අත්තෝ අලබ්හෝ අපි අපකෝපහි. පිින්වත් මහරජුනේ ඔබ සෝකකරා කියලා ඔබ වැලපුනාා කියලා ඔබ හිල්ලුවා කියලා සුසුම් හෙළුවා කියලා හැඬුවා කියලා. ඔබට අල්ප මාත්‍රවත් අරථයක් නම් ලැබෙන්නේ. හැඩීම ශෝක කිරීම අරථවත් දෙයක් නෙවෙේ අරථයක් නෑ. ප්‍රශ්නයක් ඉස්සරහා ශෝකකරා කියලා අරථයක් නෑ. කිරීම ප්‍රශ්නයට විසුඳම නමී. අපිට ආර්තික අපහසතාවයක්කාව කියලා සෝකකරාට වැඩන්නේ. ඒකට විසුඳම සෝකකිරීම නෙමේ. අපිට අමනුස්ස ප්‍රශ්නයක් කාව කියලා සෝක කරල වැඩන්නේ ඒට විසදුම සෝකකිරීම නෙමේ. අපි ආදරය කරන කෙනෙක් අපිට ද්‍රෝහී වනා එරෙහිවුණ අපිට වංච කලා කියෙන සෝක කරන්න කරුණන්නේ මේ ශෝකරාට ඒක විසන් දෙන්නේ. අපික් එක හිදපු කෙනෙක්. අදිසි වියෝපත්තු නමියගිය ශෝක කරන්න කරුණන්නෙමි. ශෝක කලා කියලා තමන්ටසානයයක් ලැබෙන් එෙන්නේ ඒ මේගේපු ඥාතියාට දව්වක් ලැබෙන්ෙත්න්නේ. අද ධර්මදානය කරනවා තමන්ගේ මේ පපරලෝග පු ආදරණීය පියානං වෙනුවේ ඥාතිවරයා වෙනුවෙන්. ධර්මදානය කරන ඔබට අතිහපතක්. මියපරලෝගී පු ඥාතියට දෙහපතා. එනිසා අනාර්ථවදදය කරන්න පකිවා. මාත්‍රවත් රජතුමනි අර්ථයක් වෙන්නේ. ඔබ සෝක කරා කියලා. සෝචන්ත මේනම් දුකිතං විදිිත්වා පච්චත්තිිකා අත්තමනා භවන්ත. ඔබ සෝකෙන් වෙලිලා ඉන්නවා දකිනොකොට. ඔබේ සතුරු පාර්ශවටිකනන් හරි ප්‍රීතියට සොම්න්නසට පත්වෙෙ යසයි අර මනුසයට ආන්න ශෝක වෙන්ඩ කරුණක් ඇවි ලාං එල්ලගෙන ඉන්නවා ආ දුකට පත්වෙලා ඉන්නවා සතුරෝ විසින් ඔබේ ශෝකයේ සමරමින් ප්‍රීතිසාධ පවත්වකිවා රජකුට සෝකයක් උපටනොත්තෙහම සතුරු පාර්ශයවල රජවරු ප්‍රීතිගොහෝසා පවත්වනවා අදටම් මේ ලෝක එහෙමකක්නේ කෙනෙකුට විපතක්ෙනකට තව කෙනෙකේ විපත දිහා බලාගෙන ජයගොහෝසා කරන්න නෙද මේක සසරක් මේගැහිෙම සසරක් ව පිරිසක් බඩගින්න ඉන්නකොට ඒය අපි බඩගින්නේ තිබ්බා කියලා හතුටන කොටසන් නද තව පිරිසගේ මෙච්චරක් මැරුවා මෙච්චරක් ගාතනය කළ මෙච්චරක් නැසවා අපි අන්න අච්චරක් නැසිලා කියලා ප්‍රීති වන කොටසන් නැදමේ ලෝක එහෙම ලෝක ැක්මකයි එහෙම ලෝකෙ අපි කෑගගහ හූල් හෝල්ලා ශෝක කරනවා කියලා කියන්නේ සතුරෝටික තව තව සන්තෝෂයට පත්කරනික විතරයි. යතෝචකූ පණ්ඩිතෝ ආපදාසු වේදති අත්ථ විනිච්චු මහරයතුමනි යංකලෙක අරථ විනිශ්චයට දක්ස. අර්ථ විනිශ්චය කලකිවී නුවනින් කල්පනා කරගඩ දක්ස. නුවනැති ආරය ශ්‍රාවකය තමන්ගේ දිවිගමනට අනපේක්ෂිත උපද්‍ර වෙනකොට ඒ උපද්‍රම මෙැත නොවැටියේ සිටි ලස්සනයි ඒ උපද්‍රහ මැද වැටින්නේ. සාමාන්‍ය උපද්‍රවම් මැද වැටනවා කියලා කියන්නේ එගෙන් වැටන එකද හිතිං වැටනකද හිතිං වැටිනකන අපි කියනවාන ප්‍රශ්නාප අයට අප කියන්නේ අනේ හිත කඩාවටගන්න්ඩා හිතිං වැටෙන්ඩපා හිත හිය කරගන්නඩ අපි හම කියනවානේ නුවන තිය නොනීකට විමසීමේ දක්ෂතාවේ තියන්න ඕන. නුවනින් විමසීමේ දක්ෂතාවේ තියෙන හොඳ ඥානකවන්ත කෙනා පදදරවයන් මැද නො වැටී සිටි. බුද්ධ කාලෙ හිටියා බන්දුුල සේනාපතිීගේ ආදරණීය ප්‍රියාදර භාරයා බන්දුුල මල්ලෙකා. බඳුල මල්ලිකාවෝ සම්බුදු බණපද හලා ඒ බුදුරජාන් වහන්ේ ධර්මය සම්බන්ධින් අර්ථ විනි්චයට දක්ෂ තැනැත්තියක් වුණ. බදු කෙනෙ විසි යම් සෝතාපන්න පලයක් වණනා කලා නං. සියයකට පැළු අශ්ව කෙන්දකින් සියවකට පැළූ අශ්වකෙන්දකට විදිරුමාටත් වඩා සෝතාපන්න පලයේ සාක්ෂාත් කරනු වා කියන එක අතිසන් සිියුම් අතිසක් සිවුම් කියලා. බුදුරජාන් වහස යම් සෝතාපන්න පලයක් වණනා කලාාද. අර්ථ විනි්චයේ දක්ෂ නුවනි විමසීමේ දක්ස බදුල මල්ලිකා සෝතා පන්න වෙලා හිටිය ඇයට තිබුණ විශාල ඥානය ඒ ඥානයක් ඇති බඳුල මල්ලිකාවට බුද්ධ ප්‍රමුඛ සංගිහාට ධානයක් පූජ කරට හිතුුණා පන්සය නොමකට දානට ආරාධනා කළා ධනය හිටනම් බන්ඳුල සේනාපතට රජුගින් ඉනව පණිවිඩයක් හදිසි කැරල්ලක් කැරල්ල මට පවත්තන්ට තමන්ගේ පුත්තුටික ඔක්කෝමත් එකතු කරගෙනයන්ට බන්ඳුල සේනාපතිටි හිටියා යෝධ පුත්තු තිස් දෙන්නෙක් ඒ පුත්තු තිස් දෙන්නාම ශෝදයෝ බඳුල සේනාපතික කියන්නේෙ තියෝදයෙක් පුතුන්ටත් ඒවගේම හයිිය තිබුණ පොඩි පුත්තු දෙන්නාගේ වයසත් අවුරුද් දාසය ඒ පුත්තු ටිකත් එකතු කරගෙන බන්ඳුල මල්ලි කාවට සමුදීලා අර ආදරණය පුත්තුටික තමන්ගේ මෑණියන්ට වන්දනා කරලා අම්ම අපි කැරල්ල සංසිදුල එන්නම් කියල ගිය. අචින්ති තම්පි භවතිී හිතාගෙන හිටපු දේවල් නෙවෙයි වෙන්නේ. චින්ති තම්පි විෙනස්වති හිතාගෙන හිටපු දේවල් වෙනෑ සිලයනෝ. නො හිතපු දෙයක් වෙනවා. බන්දුුල මල්ලි කදාන ලැහැත්ති කළා තමන්ගේ ස්වාමිපුරුසයනෑ තමන්ගේ දරුවනේ හැබයි තම ආරාධනා කරපු දාහ නිලා ඇති කළ. ධනිට්‍ර මහා සංගෙයා වැඩම කරලා ආසනවල පෝනිිමට වාඩි වෙලා දෙැන් දම්බිදන්ටයි සූදානුම. මල්ලිකාවට ආරංචයක් කියෙනවා රාජපුරුසියකුගේ ඇතේ. ඔහු යම් හසුම්පු තක්ගෙනන් දුන්න. බන්දුුල මල්ලිකාව මේ කියවනවා මහසංගෙහැත් දෙක්කා. ඇයික කියවල කියවප එක යලින් නවල තමන්ගේ ඉන්න දවට ගැත්තා එරියව්වකද වෙනසක් නැතුව ඇය දංහෙන්ද තරගෙන ධන බෙදැන්ඩවාෆිල්වෙලින් ධදාන බෙදැන්ට ලැහැත්වෙනකොට ධර්ම සේනාධිපති අප සාරිපුත්ත මහරහතන් වහන්සේට දම්පිදන්ට මෙහෙම දංහෙන්දට දානය අරගන්නකොට බඳලු මල්ලි කාවකගේ දාසියක් දීසියාතැරිය වෑජන දීසියක් අතහෙල්ල මෙහෙම විසිල් ලගිය ඒ සද්්‍යට බන්ඳුල මල්ඩිකාට නිකවම්ම බැලවුණයි පැත්ත. අප සාරිපපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ උපාසිකා ශ්‍රද්ධහාවින් මෙහෙම දානයක් කරනකොට මේ වෑජන දීසියක් නිසා හිට ගැටුණුොත් අපරාදේ ඇයට සිහිව පද්දන්ට ඕනා. සාරිපපුත්ත මහරහතන් වහසේ අනුකම්පාාවෙන්ක ව් අපිින්වත්තු පාසිකා බිද්ජති දම්ම බිච්ජති බිඳෙන දේවල් බිඳෙනවා ඕක හිතන් එපා කලකිවේ. බිඳෙන දේවල් බිඳෙනවා කිවා. බදුුල මල්ලි කාවූ අර වැෑමි බෙදන්න හිටපු දානය බඳනු මෙහමතිලා දොහොත් නලල්ලට හරන්. සාරිපපුත්්‍ර මහරහතන් වහන්සට කියනවා ස්වාමීනයෝ බොහන්සිකිවේ සත්්‍යයක් ඔ බහන් සිකිවේ සතතියක්. ස්වාමීනී බිඳෙන දේවල් බිඳෙනවා. නැසන දේවල් නැසෙනවා. කැඩෙන දේවල් කැඩෙනවා ඒක ලෝක ධර්මය ස්වාමීණය ඒක ලෝක ධර්මය කොටින්ම මැරෙන දේවල් මැරෙනවා ස්වාමීණී. මේ බලන්ඩ ස්වාමීණී කියලා අර තමන්ගේ ඉන දවටකෙන හිටපු හසුන් පත බොහොම ගෞරමෙන් සාරිපුත්්ත මහරහතන් ොහසට දුන්නා. එහි ලියාතියනවා අහි සටහන් කොට තිබෙනවා. තමන්ගේ ප්‍රයාාදර බන්දුුල සේනාපති කියන්න ස්වාමිපුරු සයාත්. සමන්ගේ ආදරණීය දරු පැටවුන් තිස්දන්න ආත් තමන්ගි පුත්තු තිස්දන්නාල්. එක්කම තැනක මෙලොව හැරගල්ලා සමූල ග ාතනය වෙලා. ඇයට ආරංචයාව හැබැයි ආරංචාව කියලලා ශෝක කලී නේ වැලපුන්නේ ඇය දන්නවා මේක කිසි අර්ථයක් නෑ. මංසෝක කරලා කෑගහැඬග යුත්තීම සතුරු පාශෝලට සතුරක් උපදී මගේ ස්වාමයායට හතුරගන් කරපු ගේ දරුවන්ට හතුරුකන් කරපු ඒ සතුරු පාර්ෂව සතුට වෙයි. යම් මේ නුවනින් කල්පනා කරන තැනැත්තක් නුවනින් කල්පනා කරලා ඉවසීම නම් වූ සොඳරු ගුණයට එන්නේ යම්සේද බන්දුල මණ්ලිකාව දක්ෂ වුණානේ කඩා නොවැටනි හිතකින් ඉවසීමට එන්න. ඉවසනවා කියලා කියන්නේ යම් නුවනක් එක්ක බද්ධ එකක්ට නුවනක්ත් එක් බද්ධ නැතුව ඉවසීම ගැන කතා කරන කියට පස්ස තම. මෙ ඉවසල හරිියන්න ඉවසවට පසේ මානසිකළ එඩ හදෙනවා අන්තිමේ ඔය ඉවසීම ඉවසලා වෙසලලා ඉවසලා ඒ එකනිකන් තෙරපිල පේෂරෙ එකක් වගේ ලියර යනවා ඒ ඇන්ඩි නුවනක් නැතුව දත් මිටිකාගෙන තටබාගෙන ඉවසපුම එහම වෙනවා නුවනින් සල කළ ඉවසඩුවන මේ නුවනක් ගෙන කතාවක් මේ නුවනන් ගෙන කතාවක් ඥානේ ලෝකයට දන්දීපු සම්මා සම්බුද්දු රජාණන් වහන්සගේ ශ්‍රාවිකාවගේ කතාව. බලන්ඇගේ ජීවිතය තිබුණු ඒ හයිිය නවේදතිී කඩාගෙන වැටින්නේ. පච්චත්ති කාස්ස දුකිතා භවන්තී සතුරන්ට දුක හට ගන්නවා දෙස්වා මුකං අවිකාරම්පුරානං. අර ප්‍රශ්නෙන්ට කලින් යම්සේ සනීපෙට හිටියද. අර අච්චර ප්‍රශ්නයක් වෙලා තාම හොඳට ඉන්නවානිේ මූනවත්ති සිරනේනි. එම සතුරන්ට දුකහට ගැන්නවා. එනිසා ආපදා කරදර මෙැද නොවැටී සිටීම කියලා කියන එක නම් ඒ නුවනෙත්තන්ගේ විසය කොටින් අපේ ලෝතුරා සම්මා සම්බුදු්දුරජාණන් වහන්සගේ බෝස ජීවිතේ තිරිසංයෝනිවල ඉපදිලා ඉද්දි පවා ඒ අස්සිරි මත් නුවන පෙවුණ. බෝධි සත්වයෝ එක ජීවිතයක වානර යෝනිි උපන්න වානරයක්. ඒ වානරයා වාසේ කළේ එක් තරා දූපතක් සමීපේට වෙන්ඩ තිබුණු එතැන තිබුණා මක්දියට වඩ දූපත ඒ දූපත සමීපට වන්නඩ තිබුණු ගොඩබීම් තීරේ තමයි මේ වානරය වාසය කරන්න අර දූපතට යන්්ඩ බෑයි වඳුරන්ට. මොකදේ ගං මේ ජලකන්ද තරණය කරල දූපතට යන්න පුළුවන් කමක්න වානරයන්ට ර පිරිස මේ ගොඩ හිටිය. ඒකාලෙ දේවදත්ත කිඹුලෙක් ඒ කිම්බුලාර නදී ඉන්නවා ඒ කිඹලාට හිටිය ප්‍රියාදර කිින්ඹුලියක්.කිම්ඹුලි යදවසක් මේ කිම්ඹුලාගේ ලගේ ඇැවිල්ලා කියනවා අර බෝධිසත්ව වන්තුර පින්නල අනේ බලන්ට ආං අර මසංගහේ ඉන්න අර වදුරදිහ බලන්ට අනි මට දොළදුකක් ඇති වුණනේ මට අර වඳරාගේ හරද්දමහන්සේ කණ්ටඕන හදවත කණ්ටෝඕන මට දොළදුකක් හටගත්තා මට දැන් මේක ඇතිවෙලා මට මේක අතහර ගණ්ඩම බෑ ඔයා නේ මගේ දොළදුකු සංසිදුවන්ට මටආන් අර වඳදුරාගේ හදවතගෙනත්දිට ක කිම්බලා කල්පනා කළා වදුුරෝ ඉන්නේ ගස්වල ඌට අනතුරක් කියලා තේරුණනොත්හීම ඌූ ඉක්මණින් ගහට නැෙන වූ ගහටනැගුණට පසේ අයයිමට අල්ලන්ඩ බේ කොහොමද මේ කියන මේ වඳුරාගේ හදවතුමං ගන්නේ ඒකට මුලින්ම මුහුව හිතවත් කරගන්නඕන මේ කිඹුලා බෝසස් වදුුරත්තිික යම් හිතවත්කමක් හදාගත්තා ර ගහුඩ ඉන්නකොට කිමුල ගහයටට ගිහිල්ල කතා බස් කළ යන් සුහදත්වය කදා ගත්තා. ඒ මිත්‍රත්වය නිසා අ ගහවුඩ ඉන්න වඳර මේ පහල ඉන්න කිඹුලාට දානුවා බිමට මසන් ගිඩිකන්ට ගොඩාක් රසවත් නැතත් ගොඩාක් ප්‍රිය නැතත් හිතවත්කම නිසා කිඹුලඒ මසන් ගිල්ල කාලි ගත වුණ ඒ කල්ගත වනාට පසේ තමන්ගේ ප්‍රියාදරියගේ දොළදුක සංසිදුවන්ට මේක බුල්ලා කල්පනා කළ මිත්‍රයාට ද්‍රෝහී වෙන්ට එකේන මිත්‍ර ද්‍රෝහි බව කියලා මිත්‍රයෙක විශ්වාසීමට තමයි මිත්‍ර සම්බන්ධය පවත්වන්නේ ඒ විශ්වාසින් අයු ප්‍රයෝජන ගන්නවට කේනවා මිත්‍ර ද්‍රෝහි මිත්‍රයට වංචාකරනට කේනෙනවා මිත්‍ර ද්‍රෝහහි කිබුලා කිව්වාරම ඳදුරට වානරය ඔබට පේනවනේද ආං අර දූපත ඔය දූපති මෙහිට වඩා ප්‍රනීත පළතුරති ොමන් ඉතින් ඔය අනිගමින් ඉදදිමන්දකිනවානේ. බාසනය දේපැත්තේ පළතුරුක් පානරයා හිනැහිලා කිව්වා අනේ මගේ මිත්‍රයා කොහොමනං අපි ඒ පැතරයන්ටද අපි ඉති වඳුරුණේ අපි පිනඩ බෑනුව ට වතුර ඇනතුර වැඩි නොවේ කිව නෑනේ මිත්‍රය මං මේ ඒකමයි ඔබට කිවවී ඔබේ තින් දෙම් මගේ යාලුවනනි ඔබට පුළුවන් මගේ පිට මතට නැගෙන්ට ඔරුවකට නැගුණ වගේ මගේ පිටමතර නැගුණට පස මං ඔබ එකතු කරගෙන යන්නම් එහා පැත්තට. ඒ එහා පැත්තර ගියාට පසේ ඔබට පුළුවන් පාඩුවී කැමැතිතාක් පළතුරු කණ් ඔබ කාේ විරුුණට පසේ ඔබට මට සංඥ්‍යාවක් කරනතිෙන්නේ මං ආයන්න එදකට බෝධිසත්ව වානරය විශ්වාස කලා විශ්වාස කළලා කාවද මිත්‍රයා යයි කියාගන්න කෙනාව විශ්වාස කළ හොදයිකිවා පිටමතරන නැගුණා දෙ වතුරු මෙැදට යනවා වතුර මද්දිටම කියට පස්සමේ වඳරාට කිසිම පින්මකින් එගොට කටනම් පැගඩ බෑ කියලා ේරණ තැට කියට පස්සේ. අ මිත්‍රයාගේ වේසය වෙනස් වුණා හැබැෑවේසියවා වදුර ටිටක ඇට යන්න පටන් ගැත්තා එතකොට මේ බෝසාතු වඳුර කිම්බුලාට පිටික තදට තට්ටු දදාලා කිවවා මිත්‍රය මිත්‍රයා මට මේ වෙන්ඩ යනදේ තේරෙන්නේ මට පොඩ්ඩක් ඔබ කියන්නම මෙමොකක්ද වෙන්ඩ යන්නේ වෙන්ඩ යන්නේ උඹේ මරණ අද මගේ සොඳුරියගේ දොළදුක සංසින්දනවා ඇයට උඹේ හදවත කණ්ඩ ලැබෙනවා මේ ඒකටයි උඹව හිතවත් කරගන්න උඹව ගේ පිටොට ඉන්දගන්න පුළුවන් මට්ටමට කෙනනාව මං ඒකට. එතකට බලන්න කපටි ඥානයෙන් තවකිනකොට නස් පැත්තියක් කරන්න ලැහැත්ති වුණ උපද්‍ර වෙනවා ජීවිතයට ඔහොම හිතු ඒවන්න ඇති අපේක්ෂ කරේගන්න නැති උපද්‍රම ඔහොම වෙනවා ජීවිතයට. එතකොට අපිට උොමනා කරන දේ තමයි. අවස්ථා නෝච්චිතව. කල්පනා කරන්න පුුවන් හැකියාව අවස්ථාවට උ්චිතව කල්පනා කරන්න පුළන් හැකියාව. බෝධි සත්වයෝ මෙහෙම තට්ටුවත්දාලා කියනවා ඉතින් මිත්‍රයා ඔබටඕූමනා කරන්නේ ඔබේ සොඳුරුජක දොළදුක සං සිදුවන්ටනම් මගේ හදවතනම් ඔබට ුවමනා කරන්නේ ඔබ මේ කරන්න න එක හාරදකයි එතු මුලුව ඉද ඔබ කියන්නේෙ පැ එන්න කලින් හදවත තරංගෙන්නේ කියල එතකොට මේ කිඹුල අහනවා ඒකන්නේ උබගේ හදවත නැදද? බෝසතු අන්දුරකනවා මිත්‍රයා මිත්‍රයා. ඔබ හිතන්ඩක ගහින් ගහට පයින සතිකු ගේ එංඟ ඇතුල හදවත තියද? ඇතුළි හදවතත් තිබ්බොත්තිහීම ගහහින් හට පැපෙන යන සතිකුගේ ඒ හදවතනු මක්ක වේද. ද මෙහෙම ප්‍රශ්නා හනුව කිඹුලාගේ අධඥානකම නිසා. කින් බුලා කල්පනා කලා අපි ඒකත් එත්තන. එදකොට ඔහේගේ හදවතියන්නේ කොහේද. ඔේගේ හදවතකූ කියලැහවා. මේ මෝඩයාම අනුවනයාව රවටලා මගේ පණික ේරගන්න පුළුවන් කෙලා තේරරිචි බෝධි සත්තිය ගෙනවා මිත්‍රයා අර මසංග හේතයන්නේ. ඔබට දුරටක් පේන ඇති වන්න මසංග හේතයන්නේ කිවා. ඔබ මාව එකතු කර යන්න මසංගගාවට මංෙන්න්නේ මං හදවත දෙන්න. ඔබ මාව එක්කයින්න එ මේටි කොක්කෝම කරන්නේ මේ අනුවනය කෙලා දැනගෙන. හැබැයි අනුවනේ අවුනාට තමන්ට විනාස කියෙන කියෙන උපද්‍රවේ මෙැද බෝධි සතවය වූ අවස්ථාවට උචිත්ත ප්‍රඥාවෙන් කල්පනා කළ ඒකන් බෝධි සත්්‍යයටත් යහපත වෙනවා ජීවිතය රැකෙනවා කිම්ඹුලාටත් යහපත වෙනවා. ප්‍රාණ ගාතයකින් ඒ කින්ඹුල වලකිනවා. කිඹුලියටත් යහපත වෙනවා ප්‍රාණ ගාතයකින් ඒ කිඹුලි වලකිනවා. මහා නුවනැති බෝධි සත්‍යය වූ තිරිසන් ගත යෝනියේදී එහෙම කල්පනා කළා ආපහු හැරිලා කිම්ඹුල පීනගෙනෙනවා යන්තන් ගොඩමිමට පැනගණඩපුුවන් මට්ටමට ආාව විතරයි. පැන්න අ වන්දුර ගණ්ඩ පුලා උපනම ජවාවරගෙන පැන්න ගොඩට ගහට නැගුණා. ගාට නැගිලා කියනවා සත්ත කිම්ම කිබුලෝ මට මහා ජලකඳ මැදැ ඉඳලා ඒ වතුරින් ගොඩට එන්ට පුලුවන්කම ලැබුණා. දැන්නන් ඔුබගේ වචනට මම්මුලා වෙන්නේෙ නෑ. මහ මුහුදක් වැනි මේ ගංගාවින් එතර තියෙන නුබ කියපු දිවයිනේ. තිබෙන අඹදබ වැලවරකා මටනං. දෙැන් කිසි පලක් නැති. ඔයිට වඩා මට මේ දිබුල්රුක ඉතාවඋතුම් වේ. මම ඉන්න රුක්ෂේ මට උතුම් එහෙම කිව්වා. ඊට පසෙම මේ බෝසත් වදුරා හරිම ලස්සන හරතයක් කියල දීල තිනවා. යෝ්ජවූපති තං අත්තං නැකිප්ප මනුබුජ්ජති අමිත්්‍ය වස මන්වීතිී. පච්චා්ච අනුතපති මතුවීයාවිට අනතුර වහ වටහා ගත නොහැකි කෙනා තැනට සුදු සුනුවන වහා යොදවාගත නොහැකි කෙනා සතුරාගේ වසංගෙට යන්නේ පසුවට හේ තැවිමින් ඉන්නේ. තමන්ට අනතුරක් පද්‍රවයක් ප්‍රශ්නයයක් මතුවීගෙන එනකොට ඒ අන්ඳුනගණට දක්ස වුණේ නැත්තන්. අවථාවට උචිත දියට නුවන මෙහෙව ගන්නඩ දක්ෂුුණේ නැත්තන්. සතුරන්න පුළුවන් ය පරද්දන්ට යටපත් කරන්නට. හැමයි යමෙක්. යෝච උපපතිතන් අත්තං කිප්ප මේව නිබෝධති මත වීයා විට අනතුර වහ වටහා ගත හැකි කෙනා. තැනට සුදුසු නුවන වහා යොදවා ගත හැකි කෙනා. මුච්චතේ සත්තු සම්බාදහා නච්ච පච්චානු තප්පති. නෑ සතුරාගේ වසගෙට යන්නේ නෑහේ පසු තැවිවිිගින්නේ. නුවනිින් කල්පනා කරන්නට දක්ෂවෙෙන්ට ඕන ගුඩාක්. ඒ නුවනින් කල්පනා කරන්න දක්ෂ වුණොත් තමයි සතුරු මධ්්‍යහේ පවා තමන්ට තමන්ගේ දිවිගමන සැනසිල්ලි ගත කරක හැත්කේ. සතුරෝගඩ මදත් සැසිල්ලි ඉන්නඳ පුළුවන් නම්පිගතුනේ සතුරම් අඩු තැනකොහුට තියෙන සැනසිල්ල ගැ කවර කතාද. ජීවිතයකට වුවදුරුුවෙනකොට? කරදරෙනකොට නොයක් ප්‍රශ්නකං කටළු වෙනකොට ශෝක කිරීමෙන් වැලපීමෙන් හැඩීමෙන් අරථයක් නැත්තන්. මොකක්ද කළ යුත්ත. ජප්පේ නෑ ඉගනගත් අරථය ජප කරට. අපි අරථයක් ඉගැන්වා. සම්මා සම්බුදුර රජාණන් වහන්සේ අරථයක් කියා දුන්නා. පසේ නදී කෝසල් රජුරණටි කියලදීපයයි අර්ථිමකද වසට යනද වයිසට යනවා මයි ලෙඩ වෙනදේ ලෙඩ නොවේවා කියනක ලබන්ට බෑ මැරණෙදේ නොමැරේවා කියනක ලබට බෑ නැසෙනදේ නොනැසේවා කියනක ලබන්ට බෑ ගෙවී නයිසුන් ගෙවී නොයාවා කියලා ලබන්ට බෑ මෙසේ නොලැබිය හැකි කාරණ පහත්වයනවා නොලැබිය හැකි කාරණා පහත්වයවා කියලා අර්තය ජප කරන්ට ඒ ප්‍රශ්නයට අනුකූල වූ අර්ථය ජප කරන්ට අපිතුම ප්‍රියාදර ඥාතියක නැති වෙලා අපි ජප කරනවා. මෙ නෝකේ මැරනෙන සස්භාාවටයිද හැමදිව මැරෙනවා. කොහොමනු මැරේවා කියල ලබන්්ඩද අර්ථය ජප කරනවා. අර්ථය ජපරනවා දැම් බලන්් අර බන්දුුල මල්ලිකාවු තමන්ගේ ස්වාමිපුරුෂයයක් දරුවූ නැසිලා. නැසෙන සරීර තිබ්බ නිසා එ නැසිලා. මැරෙන සරීර තිබ නිසා එයලා මැරිලා ඇයි අරතිසී කළා. ඇ කටකින් කිවේ නෑනක? එ ඇ හිතින් ඒ මිනිහි කළ ජප්පේන. මන්තේන එක්කු මතුරණ්ඩුවන අරථය අරතය මතුරට ඕන. සුභාසිතයන සත්පුරුසයන්ගේ වචන හණඩුවන. සත්පුරුස නුවනැත්තන්ගේ වචන අහනුකොටත් ජීවිත ප්‍රශ්න විසඳි විසිඳී යනවා. තමන්ට තනින් අර්තයක් මිනිහිර ගැන්ඩ බැරිනම් අර්ථයක් මතුර ගැන්ඩ බැරිනම් තමයි අන්ඩුවන සත්පුරුසය ක ලාට. ත් පපුරුෂයාගේ ලඟ ප්‍රශ්ණ විස දෙනවා. බුදුරජාණන් වහන්ස දෙව්රම් මහා විහෙරේ වැඩයි දෙෙද්දී වයස්තට ගිහිල්ලා මහන වෙච්චි භික්ෂුව හිටිය. ඒ භික්‍ෂූන් නහන්සිගේ ළඟ ඒ භික්‍ෂූ වහන්සේට්‍ර නිකං පුතිෙක් වගේ බොහෝම ආදරින්ගේ භික්‍ෂුවට ඇපඋපස්ථාන කරගෙන පොඩි සාාවමනයට නමක් හිටිය සාමනයට නම තමන්ගේ තාත්තටෝගේ අර වැඩිමහල් භික්‍ෂුවට සලකනොවා. ඒ වැඩිමහල් භික්ෂුවත් තමන්ගේම ආදරණීය පුතාට වගේ මේ සාමනේයට නමට ආදරයි. ඉතාම දරුණු ලෙඩක් වෙළඳු නම චූටි සාමනයට නමට. අර වෛසක භික්‍ෂූන් වහන්සි කුඩාක් උපස්ථාන කළ බේත් කලා වෛදවරු ගෙන්නවා නොයෙක් දේවල් කරලා තමන්ගේ පොඩිනමෝ බේරගණඩ උත්සාහ කරලා කලා හැබයි ඉතින් ජීවිත ස්භාවේනේ අරගනාපු ආයු ප්‍රමාණි ගෙවිල අවසං වෙනකොට ඒක ගෙවී නොයාවා කියල කොහුම ලබන්ටද අර වයසක භික්ෂූ බලාගෙන ඉතිම පොඩි නම නේතිතරුණා මේ භික්‍ෂූට දරන්න බෑමේක කේගගා අඩන්න පටන් ගත්ත දෙන් සැවවර ජේතවන රාමිණිකං අ මළගයක් කෙලා වගේ ඉනිසුන්ගේ මලළගවල් වගේ අ භික්ෂුවගේ කුටිය පැත්තින් එහෙනවා අයෝ පොඩි නම්ම ඇයි මවදාලගේ කියලා දැන් අඩන ඇහෙනවා. අනි භික්ෂුුණහසරල හරි සංවේකයි. මේ වයිසක භික්ෂූන් වහන්සේට මරන සතතියෙන් ඥානය උපද ගණන්ඩ බැරවුුණානය කියලා ද භික්ෂූන් හන්සේල කතා වෙනවා. එතකොට ලොෝතුරා සම්මා සම්බුදුරජාන්හස වැඩිය. භාගතු වහසු වදාලා මහනෙෙන පොඩි නම නැතිවෙලා ඔය වයසක භික්ෂූ අඩන්න මේ ජීවිත විතරන්නෙමි කලිනුත්වොහොම ඇඩුුව කලින් කැලයක් දෙවනත්ෙන්ට කෑගගහඩාන්න ඉන්නකොට නුවනැත්තවෝ තමයි පිහිට වනේ මහණෙනි. බොහම ඇ අතීතයි බරනැස බ්‍රහ්මදත්ව රජුරුවෝ රජකන් කරද්දි බෝධි සත්වයන් වහන්සේ දෙදවුලවට අධිපති සක් දෙ විදාානෝ වෙලා දෙවලවේ ඉපදිල හිට ඒ කාලයේ එක තාපසක් හිමාල වනේටගෙහෙල්ල හිමාලවනේ බව් මඩාගෙනඉන්න අතරේ පළවෙල නිෙලන්ට කැලේටයද්දී මේ කැලි අතරමං වෙච්චි එක මව්දනකින් මගැහැරිච්චි මුව පැටවික් හම්බුණා. ඒ මුව පැටිය මේ තාපසින් වහසේ දැක්කා විතරයි තාපසින් වහන්සේගේ ළඟට ආ ල් හරිට බල පෙටිය කහුරතල් ව නගේ තාප සිහසිතික හුරතැල්ලුණන තාප සිනාාසි ආදරයයක් හටගත්තා මේ මුව පෙටියගැෙන ඉතින් මේ මුව පැටියාව ඇතු වඩාගෙන තාපසාරාමි ටරන්නාව එදා ඉඳලා මේ මුව පෙටිය හැදන්නේ තාප සාරාමි තාප සිහන්සේ පළවෙල නෙලන්ට කෙලේටයනක මේ මුව පෙටිය බලාගෙන ඉන්නවා. තාප සින්හන්සේ පළවෙල නෙලාගෙන මේ ටිය පැතරෙනකොට යාන්තන් ගර පාදනනා උග්‍ර පාතපු ගමන් මුව පැටිය උඩ පැනග දඟලගෙනනෙනවා තාපසිනහස ගීත වසංගව වුණනා මේ මහ පැටියට අනේ දවසක් තාපසින්හන්ස පළගෙන නිලාගෙනකට එනකොට මේ මුව පැටියා අජීරණ රෝගයක් හැදිලා මැරිලා වෙනදාට පැනගෙන එෙනවන අද නේ කූ මගේම පුතා ඒම බැලුවා. අනේ බලනකොට ඌ කුටිය රෙහ පැත්ති මෙරිලා. දරාගණ්ඩ බෙරුවෝගියා දරාගණ්ඩ බැරුවකේ ගගහා අඩන්ඩ පටන් ගත්තා අනේ දෙවියන මුකෙද්ද මට වනේ මට හිටපු එක පුතා මැරුණා කියලා කෑගග හණඩන්ඩ පටන් ගත්ත මේ තාප සින්හන්සේ පාලු හිමාලවනි කෙලේ දෙවනත්තින්ට විලාපතීති අන්න්නු පටන්ගත්ත. බෝධි සත්ව සක් දෙවිදා නො මේක දැක්කා. සක් දෙවිඳ කල්පනා කළා තමන්ගේ ග්‍රහබන්ධන ඔක්කොම අතරල තමන්ගේ ඥාති ඔක්කෝමල අතැහැල තාපස දිවියකින් මහනවලා ඉන්න මේකෙනා හියෝ මේ මුවෙක් නිසා අන්න නැඩල්ලා. මොකට සංවේක උපාදන්නට ඕනය කියලා බෝධි සත්ව සක්දවිදාානු අහසේ පිෙනේ හිට ලකෙන්වා. ගිහි ජීවිතයත් හැර අනගාරිකව පැවදිදිවී අග්‍යවනා. ශ්‍රමණ තාපසයකු හට තමන්ගේ හිතවෙතකු මලවිට වැලපී සෝකයෙන් සිටීම ගැලපෙන දෙයක් නම් නොවේ. කිව ඔබ ශ්‍රමණය ඔබ තාපසෙ ඔය කැගගහඬන එක ඔබට ගැලපෙන එකක් නෙමේ. එහම කිව්වා. එදකොට සක් දෙවිඳගේ චෝදනාත්මක ගාතා වහපු තාපසය හරි වේදනාාවෙන් ඒ තාපසයටදැන් හිතට එන්නේ සෝකේ නම්ම වෙන මොනුව කකරන්නද කියලා හෙතුන. ඒ දාාපසින් වහන්ස කියේනවා අනේ සක් දෙවිඳුනී මිනිස්සුන් සමඟ ඉතා ලෙංගතු වී සතුන්නු තුවාසය කිරීමෙන් එකනෙකා තුළ ආදරේ ඇතිවේ. ඉතිං අදර ඇති අයෙක් මලවිට සෝක නොකට මං ඉන්න කොහොමේ. ොම සෝක නොකරන්නේ. සාක්දමවිදානෝ කියනවා මිය ගිය අය ගැනත් මැරෙන අය ගැෙනත් අනිත් උදවිය හඬා අවැලපි සෝකවීමනං හිස් දෙයක් බව කිවෝයනිි කෙළෙ සුතුමෝ නිකෙලෙ සුතුම බුදු පසේ බුදු මහා රහතුන් තමන්ක් එකට ජීවත් වෙච්චි ප්‍රිය ඥාතිීන් මියපරලෝ ගියාම අඩනිි ගැත් ජීවත්වෙලා ඉන්න අයට යම් උපද්‍රබනාමේ ඒට අණඩන එක ගෙනාතු වදාලේ සෝකවීමනං හිස් දෙයක් කියලමයි. ඒ තමයි නිකලෙස් සඋතුමන්ගේ වචනේ. එනිසා ඔබත් රෂිවර හඩා වැලපින්ට එපා. එපා හඩන්ට. ඒමනම් බමුණනෙෙන හැඩුම් වැලපුන් අසා අපගේ මැරුණු අය යලි නැගිට ඒන? අපි සියල්ලෝ දැන් එකින එකකාගේ මැරුණු නෑයන් වෙනුවෙන් එක ටික්වී හඩ හඩායිමු? බලන්නේ වචන ඉන් ඥානයේ පිරුණු වචන අපි ඥාතිී වෙනුවෙන් අඩනකොට මේිය පරලෝගීපු ඥාතිීන් යලි අපි හොයාගෙන අපි ළඟට එනවනම්. එල යන අපිත්ක සෙනහසින් එක්කෙන වනන් අපි පටන්ගමු අපි ඔක්කොමලා අප ඥාතිී වෙනුවෙන් අනන්න්න පටන්ගමු ඔය වචනයකිවා එතකොට මර තාපසින් හසසිේ තේරුුණා මේ ස්වභා සිතය මේ සුභාසිතේ තේරුුණ අනනි මට කොච්චර යහපත කරද මේ වචන කිව්වේ. ඒත් ආපසි වහන්සේ කියනවා ගිතෙල් දමා ඇවිලී ගිය ගින්නක්වාගේ. දෙවී තිබුණි සෝකින් සිතමාගේ. වතුර දමා නිවා දැමූ ලෙස ඒ ගින් මගේ සියලු දුක්පීඩා සිල් වී ගියා. මගේ දුපිඩ ඔක්කොම සිහිල්ලනා. මේ සිතේ යනි රිදුන් දිදිී තිබුණු සෝක හුල සක් දෙවිින් දුන්ගේ මගේ සිතින් උදුරා දැම්මා. මවාගේ මරණින් දුකින් වෙලේ සිටිය මට ඒ මගේ සෝකයේ දුරු කර දෙම්මා කියල. ඒ තාපසින්හසි බොහෝම සන්තෝසිං කියයනවා. මගේ සෝකෙ දුරුණා නිදහස්ගේ ගියා මසිත තිබුණු සෝක හුලින්. දැන් සෝකයේ නැතිව සිටිමි මං කැලබීමක් නැති සිතිනුයි දැම්මන් ඉන්න. දෙවිඳුණී ඔබේ වදක් ඇැසීමෙන් මන් දැන් සෝක නොකරමි ඒ ගැනසේතා නොහඬමි. බුදුරජාන් වහස දේශනා කලා මහනනි එදා මුව පැටිය වෙලා හිටිය ඔය මැරිච්චි සාමනේර නම. එදා මුව පැටියා මැරුණා කියලා කෑගගහඬපු තාපසින් වහන්සි ඔය වයසක භික්ෂුව බලන්ට සෝක කිරීම සංසාර ගමන පුරාවටම සෝකකරකරයන්ට හේතුව. එනි සහදර තේරුම් ගැට නුවනැත්තන්ගේ සුභාසිත ගොඩා කහන්ට ලැබිෙන කාලේ ගොඩා බනහන්ට. අනුප්පදානේන පිළිවෙලින් දෙන දානයක් පටන් ගැන්ට ප්‍රශ්න වලට විසඳුම් විදිහයට පටග තමන්ට ලොක ප්‍රශ්නය ැවිල්ලා තියෙනව වනන් ඒ ප්‍රශ්නය තියන කාලි මගේ මේ ප්‍රශ්නය ධානය අනුහස විසදේවා එමකෙට දන්දෙන්ට. නයිට අරගෙන හරි දන්දෙට ධානය කලා කියන ජීවිතට පුදු මාසිටවාදය. ප්‍රශ්න වැඩිකාලව දෙ න පිසාමාන හිතන් ඉන්න ප්‍රශ්න නැතිකාට දන්න නෙකිල ප්‍රශ්න කංකටල වැඩිකාලට දන් දෙෙන්න නැතකොට ප්‍රශ්නි සිදනවා පවේනියාවා පරපුරෙන් පැමිණි යහපත් ක්‍රියාමාර්ගයකින් හෝ අර තමන් ඇවිලතියෙන වනේ ද ආපදාවක් යතා යතා යත්ත ලබේත අත්ත යම්යම් දෙක රදදි අර්ථවත්දයක් වෙනවන් තදා තාතා තත් පක්මේයේ ඒ අරතවද උදෙසා ෑයම් කරන කිවා. අනර්ථවදයක් කර කර ඉඩිපා. අර්තවදදේ උදෙසා වෑයම් කරනට සෑරජාණන් වහන්සේලා වන්දබද දෙවියම්ට කියට තමන්ගේ දුක මටම මෙහෙම ප්‍රශ්නය ත්තිේෙනවා. මගේ මේ ප්‍රශ්නේ මං සෑ වදල රැස්කරපු පින අනුමෝදන් වෙන දෙවියෝ මට මේ ප්‍රශ්නි විසඳලදෙන්ට. බෝධින් වහන්සලා වැදවද දෙවිය අන්ට ප්‍රශ්ණිකන්ට. නර පැත්ති ඉන්න පින්වතුරල දනදා වහන්සේ ඇඳවද ඒ දනදා වහන්සේ රකින දෙවිය අට ප්‍රශ්ණිකන්ට. මහින්ගෙන පැත්ති ඉන්න පින්ගවතුරලා මහිියංගෙන සෑයි වදවෙද දෙවියන්ට ප්‍රශ්නිකයන්ට. සමන් අරවිය ඉන්න පින්වතුල්ල සමනල ගිරි සීරසේට දුරුව ඉඳල හරි ඇඳලා. සමනොල ශ්‍රීපාද පත්මේ සාධර වැඳලා. සමන්දවිු ඇතුළු දෙවියන්ට සමන්ග දුක කියන්ට. කතරගම් පැත්ති ඉන්න පින්වතුරල කතරගම කිරවහර වන්දනා කරලා අෂ්ට පලරුහ බෝධීන් වහස වදනා කරලා දෙවියන්ට පින්දීලා කතරගම දෙදිවිු නැතුළ දෙවිියන්ට දුක කියට. මේ ප්‍රශ්ිමට ිඳරල දිිින්ඩි කෙලා ඒ යම් කිසි ආපදාවක් කරදරය කාවට පස්සේ අරතවද්‍යයක් කරන්න පිනක් උපදින දෙවියෝ පහදින අරතවද්‍යයක් කරට. අනාර්ථවද්‍යයක් කිරීමෙන්න්නම් කිසිදු බලක් නැත ඥාති මිය පරලෝගිය නන් අඩ ලහූල්ලල වැඩන්නේ හොඳ සිහිකල්පනාවෙන් පින් කරන්න. සමාරලාඩු පාන්සකූලවලට සංගයා වඩම්මනවා අර ගමීන්න මිනිස්සු ටික තමයි,ංගෙයාට කරණ්ඩෝ උපස්ථානන් ටි කරන්නේ ඥාතිීන්ට කරගඩ බෑ ඒවා. ඥාති කෑග ගහන්න නෝ. ඉහමවෙෙන්ඩිපා. මේ පරලෝගයපු ඥාතියාට මං පරලොවන් සංග්‍රහ කරනවා කියලා. සංගෙහා වඩිනකොට සංගගුණ සීකර කර සීකර කර තමං උදාර පිනක් ඔබත්දන්ට. වැඩම කරන සංගෙයාට බොහොම සුන්දරවට පවඩ අතුරවල සංගයා වඩම්මල රතුන් වඩම්මනවාගේ සංගෙහ වඩම්මල තමන් උදාර පිනක් ොපත් දැට. සංගයට අපඋපස්ථාන තමන්ගේ අතින් කරන්නට ඥාතියට පින් පිණස. තමන් පිනක් උපත් දන්ට. හොඳ සීකල්පනාවෙන් පාන්සකූලවෙේලේ කියන බනපදිහර අහන්ඩ තමන් පිනක් උපද දැට. ආගේ පින තමයි ඥාතියට දෙන්න තියන්නේ යතා යතා ඇත්ත ලබේ තත්තන්. යයන්දකින් අර්ථයක්ම උපදිනවා නං. තතා තතා තත්ත් පරක්ක මේය. ඒ අරථවත්දේ උදෙසාම වෑයන් කරන්ට තමන්ගේ ප්‍රියාදර මල්ලිකා බිසව් මියපරලෝ ගිහිෙල්ලා මියපරලෝගියපු බිසවගේ මුනුත්ත සරීරයවත් ඇස් දෙකට නොදකපු අනේ මියපරලෝගපු මගේ වේ භාරියාව අග්‍රමහේසිකාව බලන්ට ඇන්ට ඕන කියලා තාම අසුනේ නොනැගි චිච්චි පසේ නදී කෝසල රාජයටයි බුදුරජන්හසම ලස්ස අරතය වදාල අවසාන කළ අභාග්‍යිතු හසමේක මෙහෙම සචීපජානය අලබබනයෝ මයා්්‍ය අං්්‍යසවායේසඇත්තුූ අසූ්චමානු අධවාසයේය කම්මන්දල් හංකින් තිිකරු මිධානීති. ඉදින් මා විසිනුත් අන්‍යයන් විසි නුත් ඒ අරථය නොලැබිය හැකි කියලා දන්නෙ නම්. මටවල් ලබන්ට බැරි වෙනකනෙකුට ලබන්ට බැරි දේවල් මේ ලෝකත් තිීෙනවා. එහිම දන්නවන නාකි වෙන දේ නාකි නොවේවා කියලා කාටවල් ලබන්ට බෑ එහම දන්නවන. ලෙඩ වෙන දේ ෙඩ නොවේවා කියලා කාටවල් ලබ්ට බෑ. මැරනණදේ නොැදේ කියලා කාටවල් ලබන්ට බෑ කියලා දන්න ඕන. නැසෙන දේ නොනැසේවා කියලා. අයසට යනකොට ආයුසය ගෙවී නොයාවා කියලා. ඒව කාටවල් ලබන්ට බෑ කියලා දන්නවා නම්. මෙව මටව තනුටව ලබන්ට බෑනී කියෙලා තේරුන් අරන්. සෝක නොකර ඉවසන්ටගෙනවා. අසෝච මානු අධවාසේය සෝක නොකර ඉවසන්ට ෝකරල වැඩන්නේ. සෝක නොකර ඉවසන්ට ඒ ඉවසී මුදෙසා හුද්දට හිතට හයියක් ගන්ට කම්මන් දල්හන් කරම දැඩි නම්ට. තිිරුම්මිදා නන්ති මංමනවා කරන්නද. සමන් ආදරය කරන අය ආයු සිවර වෙලා යන්න යනවා. යලග කර්ම අපි මනවා කරන්නද. ඉතා චූටි වයසේ සිංගිත්තුූමටලේනවා. අම්මළක තාත්තලගේ අත්ත වූට ඒ ංගිත්තගේ පණ යනවා යාලගේ කර්මය අපි මනවා කරන්නද. අපිටම සමල්ලාට භයාන ක ඉඩේනවා. අපිම කරගත්ත කරම රද අපි බලාගනීති ඇස්පන අපිට අපේ දේපල එක්ක නායෑමක ටහුුවෙන අ එකෝ ගම්මතුරක හු වෙනවා බලඟීද විනාසෙනවා අපි කරුණම මොනුව කරක් නැද. ඒවගේ පින්ගතුන අපේ උත්සාහයකින් වීරීකින් විසඳරන්න බැරි ප්‍රශ්නතියනවා. ඒවක් කරුම කරුමේ දැඩි නම් අපි මොකක් කරන්නද අසෝජ මානු අධිවාසයයේ සෝක නොකරීවසන්ට පිංගුතුන මේ කරුණු ොදට සමන්නේ හිත ඇතුලේ දරාගන්ට රඳවාගන්ට. ජීවිත ඉදිරීදී තෝන තරම් ප්‍රශ්නයේ කංකටළුවෙයි. ඒ ප්‍රශ්න ආපදා වුවදුරු කරදර ඉස්සරහා. නොසැලි සවීමමත් හිතකින් ප්‍රශ්නෝලට හුණුදෙන්ට මේ බණපදේ ඔබට ආසිරුවාදයක් වෙනවා වෙනවා වෙනෝමයි. එනිසා මේ දහම් පඳ හොදට සිත්වල දරාගෙන. ජීවිතයට පැමිණෙන උපද්‍ර වහමුවේ නොසැලුණු සිතකින් සවිමත්ව මුහුණ දෙන්ටත්. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සගේ ශාසනය තුළ. මේ දහමේ පිහිට පිරිසන්න ලබන්ටත්. අපට වාසනාව ලැබේවාසාතු.